නමුත් අද අපි මේ කරගෙන යන්නේ වෙන වැඩපිළිවෙලක්. කොහෙන්ද ආපු වෙන වැඩපිළිවෙලක් තමයි දැන් හොයාගෙන තියෙන්නේ. එක එක හාමුදුරු ගොල්ලෝ අල්ලගෙන අද බුද්ධ ශාසනය පැත්තකට දාලා ඒ හාමුදුරු මොනවද කියන්නේ ඒක තමයි. අපේ හාමුදුරු ඉදමේව සත්‍යම් මොග්ගමඤ්ඤ. ඒ හාමුදුරු තමයි යැත්ත කියන්නේ මම තමයි යැත්ත කියන අනිත් හැමෝම කියන එක බොරු කියලා කියාගෙන එකිනෙකාට අපහාස කරමින් ඔන්නෝම යන වැඩපිළිවෙලක් තමයි අද කට්ටි 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 හදාගෙන ඉන්නේ. අද රහතන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා එළියට ඇවිල්ලා සද්ධර්මයේ දේශනා කළොත් එහෙම ඉන්නේ උන් ටික ඔක්කොම අපාගත වෙනවා. හේතුව මොකද? අපේ හාමුදුරු තමයි යැත්ත කියන්නේ. මේ බොරු කියන ගණ කැතියි නේ මූ. ඔන්නෝ ඒ තත්ත්වෙට මිනිස්සු කතා කරා ඊට පස්සේ. කාටද මේ කතා කරන්නේ? උත්තම රහතන් වහන්සේට. රහතන් වහන්සේට එක වචනයක් වැරද්දුවත් ගත්තොත් මොකද වෙන්නේ? ආර්ය උපවාදයට ලක් වෙනවා. ආර්ය උපවාදයට ලක් වුණොත් තින්ගතනේ පිරිනුවම් පාන්න පෙරහරි එක ගෙවන්න ඕනේ. ඔබ හිතන්න එපා ලේසියෙන් ආර්ය උපවාදය කියන එක ලේසි පහසු වැඩක් කියලා. ආර්ය උපවාදයක් හෝ අම්මා තාත්තාට, ඒ කියන්නේ ආර්යයන් වහන්සේ නමකට හෝ අම්මට තාත්තට යම් පාපයක් ඔබ කළා නම්, යම් අවඩක් අසාධාරණයක් කළා නම් පින්විතින් ඒක අහෝසි වෙන්නේ නැහැ, ඒක ගෙවන්නම වෙනවා ඔබට. යම් මහ දරුණු දේව මුගලන් හාමුදුරුවන්ට පිරිනුවම් පාන්න ඉතල හොරුන්ගෙන් ඇට කුඩු වෙන්න ගුටි ගන්නුනේ ඇයි? උන්වහන්සේ දීපන්නේ එහෙනම් ආ මම දැන් පේනවා උන්වහන්සේ දැක්කනේ මේ හොරු ඇවිල්ලා ඉන්නේ අම්මට ගහපු නිසායි මේ අම්මට තාත්තව ගහලා මරලා දාපු නිසායි මේ මහා මේ උන්වහන්සේ එතකොට හිතලවත් නැහැ අද්වස් ශ්‍රාවක තනතුරක් යන කල්ප කෝටි ගානකනේ එහා පැත්තේ සිද්ධ කරපු එකට අපා ගත වෙලා ගිහිල්ලා මහා දරුණු දුක් විඳලා 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 ඇවිල්ලා මේ අවසාන භවය මෙතනින් එහාට ආයි උන්වහන්සේට උප්පත්තියක් නැහැ ඒක ශේෂ කර්මයක් ආව ඇදිලා ඇයි කාට කරපු වරදද අම්මට කරපු වරදක් තාත්තට කරපු වරදක්. ඉතින් උන්වහන්සේට දීපණේකින් පලා යන්න. උන්වහන්සේට මොකද තථාගතයන් වහන්සේට හෝ රහතන් වහන්සේලාට පුළුවන් පින්වතුනි ආයු සංස්කාරයේ ඕන වෙලාවක අතහරින්න. ඉතින් උන්වහන්සේට එවලෙම දීපණේ මේ හොරු ටිකත් මේ පව් කරගන්නවා මේක හරියන වැඩක් නෙමෙයි මම මේ වෙලාවෙන් මම බින්නුවම් පානවා කියලා. ඒ දවසේ යතුරු හිලකින් කොහෙන් හරි ගිහිල්ලා හම් වෙන්න දීපණේ බුදුහාමුදුරන් හම් වෙලා කියන්ති මම තථාගතයන් වහන්සේ මාව හොරු ටිකක් ගහලා මරන්න එනවා. උන් ටිකත් පව් කරගන්නවා. මේක හරියන්නේ නැහැ මම මේ වෙලාවේ මේ පිරිනුවම් පානවා කියලා අවසරන ගිහින් පිරිනුවම් පාන්න දීපන්නේ. නමුත් උන්වහන්සේට එහෙම කරන්න පුළුවන් කමක් තිබුණා. ලේසි නැහැ මේ. ඉතින් ඔබ හිතලා බලන්න අනන්ත සංසාරේ මොන තරම් දේවල් දෙමාපියන්ට කරලා ඇද්ද කියලා. ඒ ඕනේ නැහැ මේ ආත්මය තුළ දෙමාපියන්ට මොන තරම් දේවල් අවඩ අසාධාරණ අපෙන් සිද්ධ වෙලා ඇද්ද කියලා හිතලා බලන්න. කට වාචාල කමෙන් කියෝ කිය යන මිනිස්සු මොන තරම් රහතන් වහන්සේලාට ආර්ය උත්තමයන්ට අපහාස කරනවද ඇද්ද කියලා හිතලා බලන්න. යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙලා ඉන්නවනම් එයා මෙතන බෝඩ් එකක් ගහගෙන නැහැ නේ මම සෝතාපන්නයි කියලා. අනාගාමීත්වයට ආපු උත්තමයෙක් ඉන්නවනම් එයා බෝඩ් එකක් ගහගෙන නැන්නේ මෙතන මම අනාගාමී කියලා. අරිහත් උන්වහන්සේ කී කියන්නේ නැහැ හැමතැනම. මම අරිහත් කියන්නේ. ඒකෙන් කියන්නේ අරිහත් උන්වහන්සේ තමන්ගේ අරිහත්ත්වය ප්‍රකාශ කරන්නේ නැහැ කියන එක නෙමෙයි. සුදුසු දැනදී අරිහත් උන්වහන්සේ තමන්ගේ අරිහත්ත්වය ප්‍රකාශ කරනවා. ඒක නිසා මුලාවේ වැටෙන්න එපා. මේ ඔක්කොම ඉස්සලා ඔබගේ මේ මුලාවල් ටික දුරු කරන්න ඕනේ ඔක්කොම ඉස්සලා මේ මිනිස්සුන්ගේ ඔළුවල තියෙන. නැත්තම් මහා විනාශයක් වෙන්නේ. අද මිනිස්සු කියන්නේ අරහතුන් වහන්සේ නම කවදාකවත් තමන්ගේ අරිහත්ත්වය ප්‍රකාශ කරන්නේ නැහැ කියන. එතකොට කවුරු හරි ඇත්තටම අරහත් වෙන්නපත් වෙච්ච උත්මයෙක් ඇවිල්ලා කිව්වොත් මම අරහත් වෙන්නපත් වෙලා ඉන්නේ මං කනේ මොළ දානයක් පිළිනමනවා නම් අන්නේ දානයේ මහත්ඵලයි මහනිවන්සයි කියලා. ඒ මොහොතේ උන්වහන්සේ කිව්වොත් එහෙම වටේ ඉන්නේ උන් ටික මොනවා කියයිද? ඔය බොරු කතා ඕක අරහත් වෙන්නපත් වුණා නම් අරහත් කියලා කියයි ඈ. ඔන්න ඔය වචන වලින්ම කතා කරන්නේ අපේ මිනිස්සු. කියද ඔය උත්මයා නම් බොරු කියන්නේ කියලා කියයිද? නෑ දේශදහක තින්ීමේම ඇවිල්ලා කියන්නේ ඕක බොරු කියන්නේ. අරහතුන් වහන්සේ කවුද අරහත්ට පත් වෙනවා කියලා කියන්නේ? එහෙම එකක් නෑ පින්වතුනි. අරහතුන් වහන්සේ අරහත්ත්වය ප්‍රකාශ කරනවා. හැබැයි ගහක් මුලක් ගන්න නෙමෙයි. අරහතුන් වහන්සේ තමන්ගේ අරහත්ත්වය ප්‍රකාශ කරන්න ඕන තැන අරහත්ත්වය ප්‍රකාශ කරනවා. තව කෙනෙකුට වැඩක් වෙනවනම් සාධාරණයක් වෙනවනම් අන්න එතෙන්දී උන්වහන්සේ අරහත්ත්වය ප්‍රකාශ කරනවා. ඒ මුලාවිනුත් අයින් වෙන්න කවුරු හරි කෙනෙක් අරහත්ත්වයක් ප්‍රකාශ කරනවා නම් මාර්ගඵලයක් ප්‍රකාශ කරනවා නම් ඒවට කමෙන්ට් දාන්න යන්න එපා. ඔබට කරන් තියෙන මොකක්ද? පැත්තකට වෙලා ඉන්න. ඔය මේ ලංකාද්වීපයේ තුල එක එක හාමුදුරුවෝ දැන් කියන්නේ නැන්නේ මම සෝවාන් මම අරහත් මම සකදාගාමි මම අනාගාමි ආදී වශයෙන් කී කියන පිරිස ඉන්නවනේ ඕන තරම්. ඔබ කොහොමද දන්නේ ඇත්තටම එහෙමද කියලා? ඔබ කියන්න පුළුවන් නෑ මේ හාමුදුරුවෝ හැසිරෙන විදිය බැලුවාම එහෙම බෑ. එහෙම නෑ. එහෙම කියන්න එපා. වාසනාවක් මම මේ කියන්නේ ඒ ඔය කියන හාමුදුරුවෝ අරහත් වෙන්නපත් වෙලාද කියලා මම මේ කැට තියනවා නෙමෙයි. මම කියන්නේ ඔබව බේර ගන්න බත් කන්න විතරක් කටාරින්න කියලා. එක්කෝ ධර්මයේ කතා කරන්නේ නැත්නම් බත් කන්න විතරක් කට අරින්න වෙන කිසිම මොහොතක් කට අරින්න එපා බින්දි කට අරින්න වාරයක් ගන්න අපාගත වෙනවා.
ඔබ දන්නවද ඔය ළඟ ඉඳන් ඉන්නේ කවුද කියලා? ඔබ දන්නවද ඔය ළඟ ඉඳන් ඉන්නේ කවුද කියලා? සමහර සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. පොඩි වැරද්දක් දැකලා එකපාරට කිව්වොත් එහෙම මොනවාද වචනයක් මොකද වෙන්නේ? අම්බපාලි ගණිකාවක් උනේ ඇයි? රහත් මෙහෙණින් වහන්සේ නමක් මේ මළුවේ කෙරවලක කෙල ගහලා තිබිලා මේ මළුව එමෙද එමෙද යනකොට කෙලපාර දැකලා මොන වේසිත මේක කළේ කියලා ඇහුවා. වේසි කියලා කියන්නේ පාලි වචනයක් ඔබ දන්නවනේ. ගණිකාවන්ට කියන ඔය ඔය අනාචාරයේ හැතිරෙන අයට පාලියෙන් කියන වචනේ. මොන වේසිත මේක කළේ කියලා ඇහුවා. එයා දන්නේ නැහැ මේ 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 උත්තමාවියක් මේක කළා තියෙන්නේ. නමුත් ඒකට බැඳිච්ච සාපේට හා පාපේ බරපතලකම් බලන්න මහා දුක් විඳලා 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 අන්තිමට මොකද උනේ? තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ බොකේ බිහි වෙලා මාර්ගඵලයන් පන්නට පත් වෙන්න පුළුවන්කම තියෙන කවදියෙත් මොකද උනේ? වෙසඟනක් වෙලා ඉපදුනා. අන්න බලන්න ආර්ය උපවාදය කියන එක ලේසි වැඩක් නෙමෙයි. එක් අවදියක අම්මා අම්මත් එක තරහ වෙලා මොකක් හරි ඒකද? තොගේ කුසේ උපන්නට වඩා හොඳයි බල මම කුණු ගොඩේ ඉපදුනා නම් කියලා කිව්වා. අම්බපාලි කියන ගණිකාව ඉපදුනේ කොහෙද? කසල ගොඩක. කසල ගොඩෙන් ඕපපාතික උප්පත්තියකින් පහළ නැත්නම් සම්තේජන උප්පත්තියකින් පහළුනේ කුණු ගොඩක කුණු වෙලා යන ජරාවක ඉපදුනේ. එහෙම එහෙම උප්පත්ති තියෙනවා කෝටි ප්‍රකෝටියකින් එකක්. වෛද්‍යවරු නම් පිළිගන්න එකක් නෑ සමහර විට. මොකද කෝටි ප්‍රකෝටියකින් එකක් දක්වා වෛද්‍ය වාර්තා නෑනේ. ඒක නිසා. බොහොම අංශු මාත්‍රියේ ප්‍රමාණයක් තියෙනවා එහෙම වෙන්න පුළුවන්. අම්මපාලි කියන්නේ එහෙම කෙනෙක්. හේතුව මොකද්ද? අම්මට පරිභෝගකලා. ඒකයි මම කිව්වේ පිංගුතුනි බත් කන්න විතරක් කටාරේ. මොකද ඔබ දන්නේ නැහැ ඔබ වටේ ඉන්නේ කවුද කියලා. කිසිම කෙනෙක් විවේචනය කරන්න යන්න එපා. සමහර හාමුදුරුවෝ ඉන්න පුළුවන් පිංගුතුනි බොහොම සාන්තු වරින් වරි වඩින. සමහර දේ සමහර ගිහි උත්තමයෝ ඉන්න පුළුවන් සාන්තුරිය වගේ වඩින. නමුත් සාන්තුරිය වගේ වැඩලා මේ වනාන්තර ඇතුළට ගියහම මොනව කරන්නද ඔබ කොහොමද? එහෙනම් ওই ගමන මේ මේ වඩින ගමන සන්තුන් නම් රහත්ද? එක හාමුදුරුව කෙනෙක් ඉන්නා පොඩ්ඩක් මේ මේ වටපිට බල බල යනවා. එහෙම වටපිට බල බල යන හාමුදුරුවට මොකද්ද ඔබ කියන්නේ? මිනිස්සු මොනවද කියන්නේ? ඔබ මොනවද කියන්නේ නැහැ කියලා හිතමුද? මිනිස්සු මොනවද කියන්නේ? තුනෝද කියන්නේ මුන්ට දන් දුන්නොත් නැහැ බල්ලන්ට දන් දුන්න එක බලපිය ඔබ හැරෙන්නේ නැහැ ඇති. ඔහොම නෙමෙයිද කතා කරන්නේ මිනිස්සු? ඔබම හිතලා බලන්න බින්ගද? මේ හැම එක්කෙනාම කරන්නේ මොහොතින් මොහොත මොහොතින් මොහොත අපායට යන කරුණ සකස් කරගන්නවා හැරෙන්නේ වෙන දෙයක් කරන්නේ නැහැ ජීවත් වෙනවා කියලා. මම ඔබට එක කතාවක් කියන්න. තථාගතයන් වහන්සේගේ අසූ මහා සව්වන්ගෙන් එක උත්තමයෙක් තමයි පින්වතුනි පිළින්ද වච්ච කියන මහරහතන් වහන්සේ. මහා ශ්‍රේෂ්ඨ මහා උත්තම පුරුතේ පිළින්ද වච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේලා පිළින්ද වච්ච කියලා කියන්නේ ඇයි? පිළිකුල් වචන කතා කරන හේතුව. පිළින්ද වච්ච, පිළින්දි වච්ච, පිළිකුල් වූ වචන කතා කරන. උන්වහන්සේ අරහතුන් වහන්සේනවා. හැබැයි අරහතුන් වහන්සේ වුණත් පින්වතුනි වාසනා ක්ලේශයන් ඉතුරු වුණා. වාසනා ක්ලේශයක් කියන එක පින්වතුනි නැති වෙන්නේ අනුපාදිසේස නිබ්බාන ධාතුවෙන් පරිනිර්වාණයට පත් වුණාට පස්සේ. සෝපාදිසේස නිවනින් අරහත්ත්වයට පත් වුණයි කියලා ඒක නැති වෙන්නේ නැහැ. වාසනා ක්ලේශය. මේ වාසනා ක්ලේශය ඉතුරු වෙලා තිබ්බා ඒ උත්තමයන්. ඒ උත්තමයන් කතා කරන්නේ කොහොමද? වසලයා. පොණ්ඩකින් ඒ කාලේ වසලයා කියලා කියන්නේ අද කාලේ කාලකන්ණිය වගේ වචනයක්. මං කිව්වොත් එහෙම කාලකන්ණිය. මේ එන්න. පුටුවෙන් දමල ගහයි මට. එතන උන්වහන්සේ දිහා බලපුවා ඒ කොහොම කියන්නේ නැද්ද? බුදුහාඳුරෝ ගාවට නඩුවත් ගියා. මේ හාමුදුරුව මෙහෙම කතා කරනවා අපිට කේන් තියනවා රහේ මේ. ඊට පස්සේ බුදුහාමුදුරුව මේ හාමුදුරුව ද්වේෂයෙන් නෙමෙයි මේ කතා කරන්නේ. මේ උත්තමයේ අහතන් වහන්සේ නම. මේ වාසනා ක්ලේශයක් ඉතුරු වෙලා තියෙනවා මොකද? ඒිට අබ්බැව් ගණනාවක් යනකම් රදල පවුලක ඉපදිලා. ඒ ඉන්න දහිදස්සන්ට කතා කරලා තියෙන විදිහ තමයි කටහැරියට පස්සේ කට මේ වචන පිට වෙන්නේ. දැන් ඔබ හිතලා බලන්න එතකොට ඒ වගේ රහතන් වහන්සේ නමක් අද හිටියා නම් එහෙනම් මේ මේ ඉන්නේ හැම එකම අවිධිමාන අරකාදී නේද යන්නේ? පොළොරණුක් ගායේ ගිහිල්ලා මට කාලකන්‍ය කිව්වා. ඒ තරම් මහා මානකින් ඉන්නේ කුණු වෙලා ඉන්න දහ ජරා කයක් දරාගෙන මහා මානයක් ඔළුවේ තියෙනවා. මං තරම් එකේ තවත් මේ ලෝකේ නැහැ කියලා. කොයි වෙලේද දන්නේ නැහැ ටොක් ගාලා මේ වැල් එකක් පිපුරුවාම මැරලා වැටෙනවා. ඔව්ද නැද්ද? කාටද ඇෂුරන්ස් එකක් තියෙනවද මං එහෙම වෙන්නේ නැහැ කියලා? මොලේ එක නහරයක් පිපුරාද කරත් ඇදෙලා ඕම් වෙලා ඉන්නලා මේ පැත්ත පණ නැහැ ඊට පස්සේ ඇඳවන්නේ හැදිලා කුණු වෙලා මැරෙන්නේ අන්තිමට. මේක තමයි පිංගුතුනේ ඔය ඇත්ත தත්තේ. මේ ඇත්ත தත්තේ මෙනෙහි කරලා බලන්න. මේක වහගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔය මානෙ නැති කරගන්න උපරිමයට.